साधु 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 सुपुरुदु परिधि अदत् सूदानम मावनेल्ल गिलन विवेक बौद्ध रोहल मध्यस्थाने पिहिटि अप दम्सिसिल यूट्यूब रूप वाहिनी नालिकाव ओस्से दम्सिसिल दायकत्व धर्मदेशना वेडसटहन मालावे तवत् एक अदीरमेय धर्मदेशनावक रटवासी लोवासी ओब हेम दिनाटम तिलिन करन्नट अद दिन मेम दायकत्व धर्मदेशनावे बैतिभर दायकत्व धर्मी काटयुतु करनु लबन्ने अंक 245 देक अल्पिटिपार मावनेल्लिपिनिहि पदिंचि एन सोमतिलका रूपसिंह महात्मिय उपेक्षा इलोशिनी रूपसिंह मेनविय बासुरु रोशान रूपसिंह महता एतुल समगिन रोशिका रूपसिंह महात्मिय सह बुद्धिक जयतिलक यन महात्म महात्मीन विसिन अद दवसे दायकत्व धर्मदेशनावे अरमुनु लेस एन सोमतिलका रूपसिंह मेतिनियगे 69 वन जन्मदिनयट आशीर्वाद प्रार्थना किरीम वगेम अभावेटपत् विदुहल्पति डीपी रंजित रूपसिंह पियानंट पिंग अनुमोदन किरीमत् दिपार्श्वे मियगिय सियलुम ज्ञातीन्ट पिंग अनुमोदन किरीमत् पौले नमीन मियपरलो यन्नट यदुनाव डीपी एलियस सीया आरपीके करुणावती आच्ची डीपी रंजित शांत रूप सिंह पियानन एतुलु पौले नमीन मिय परलो यन्नट यदुनाव ए सीलुम दिनाट चतुरारी सत्य अवबोधे प्रार्थना किरीमत् अद दवसे मेम दायकत्व धर्मदेशनावे अरमुन लेस संधान करंट हेकियाव तिबेनवा एहेमनम् धर्मदेशनाव आरंभेट मत्तेन अद दवसे दम्सिसिल नालिका मेदिरियट वेडमु अवदाल दम्सिसिल यूट्यूब रूप वाहिनी नालिका प्रधानी मावनेल्ल गिलान विवेक बौद्ध रोहल मध्यस्थाने निर्मातृ अवसराई नम कियंट पूज्य मेघलावे नंदरत्न अपे पोडी हामुदुरन वहन्सेव बहुम गौरवादरेन युक्तव मेदिरियट वेत पिलिगनु लबनवा साधु 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 एहेमनम् धर्मदेशनाव आरंभेट मत्तेन सिलु दिनाम एक्व पंचशीलय समादान वीम संदहा तेवरक नमस्कार पाठे सज्गहना करमु साधु 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 बुद्धं सरणं गच्छामि धम्मं सरणं गच्छामि संगं सरणं गच्छामि द्वितीयम्पि बुद्धं सरणं गच्छामि द्वितीयम्पि धम्मं सरणं गच्छामि द्वितीयम्पि संगं सरणं गच्छामि तृतीयम्पि बुद्धं सरणं गच्छामि तृतीयम्पि धम्मं सरणं गच्छामि तृतीयम्पि संगं सरणं गच्छामि पानातिपाता वीरमणी सिक्कापदं समादियामि
අදින්නාධානාවීරමනී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරාවීරමනී සික්ඛාපදං සමාදියාමි. මුසාවාධාවීරමනී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානාවීරමනී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නහි වේරේන වේරානී සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝති. අති ගෞරවනීය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන කොට ඇති ලංකාවාසී ලෝකවාසී ගරුතර පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. දම්සිසිල YouTube රූපවාහිනී නාලිකාව නරඹන ශ්‍රී ලංකාවාසී ලෝකවාසී කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද දවසට නියමිත මේ උතුම් දායකත්ව ධර්මානුශාසනාව ඔබට නැරඹීමට ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබෙන්නේ අපේ ඓතිහාසික මාවනැල්ල බිලිගම්මන පිරිවෙන් පොත්ගුල් විහාරස්ථානයටත්, එවගේම ගිලන් විවේක බෞද්ධ රෝහලටත්,
දම්සිසිල YouTube රූපවාහිනී නාලිකාවටත් බොහෝ සෙයින් ආදරය කරන ගෞරව කරන එවැගේම මේ බෞද්ධ සිද්ධාස්ථානවල දිනුවට ආධාර උපකාර කරන බොහොම පුණ්‍යවන්ත පිරිසක් නිසා විශේෂයෙන්ම උතුම් දායකත්වයේ දරන එන් සෝමතිලකා රූපසිංහ මෞතුමියත් උපේක්ෂා ඉලෝසිනී රූපසිංහ පින්වන්ත දියණියත් බාසුරු රොසාන් රූපසිංහ පින්වන්ත පුතුණුවන් ඒ වාගේම රෝසිකා රූපසිංහ මහත්මිය බුද්ධිකා ජයතිලක මහත්මා කියන මේ පුණ්‍යවන්ත පිරිස තමයි අද මේ වටිනා ධර්මානුශාසනාවේ උතුම් දායකත්වයේ දරන්නේ විශේෂයෙන් මේ පුණ්‍යවන්ත මෞතුමිය ප්‍රධාන කොට ඇති දරු පිරිස බලාපොරොත්තු වෙනවා තමන්ගේ නමින් අභාවයට පත්වන්නට යෙදුණු විශ්‍රාමලත් හිටපු විදුහල්පති ඩී.පී. රංජිත් රූපසිංහ ස්වාමි පුරුෂයාණන්ට සෙනෙහබර පියතුමන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණ හැටියට තබාගෙනත් විශේෂයෙන්ම ජන්මදිනය සමරන පින්වන්ත සෝමතිලකා රූපසිංහ මේ දරු පිරිසගේ වාසනාවන්ත මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් ප්‍රධාන අරමුණු හැටියට තියාගෙන දෙපාර්ශ්වයේම අභාවයට පත්තුණු දෙමව්පියවරුන්ට ඥාති හිතමිත්‍රාදී සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමත් එවාගේ මේ අභාවයට පත්තුණු සෙසු ඥාතීන් අතර ඩී.පී. එලියස් සෙනෙහබර සීයා ආර්.පී. කරුණාවති සෙනෙහබර ආච්චි අම්මා ඩී.පී. රංජිත් ශාන්ත රූපසිංහ සෙනෙහබර පියතුමන් කියන මේ මිය පරලව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් ඔබ හැම දිනාම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අභාවයට පත්වන්නට යෙදුණු හිටපු විශ්‍රාමලත් විදුහල්පති පින්වන්ත රංජිත් රූපසිංහ මහත්මා බොහෝම සත්පුරුෂ කෙනෙක් අපේ ඓතිහාසික බෙලිගම්මන පිරිවෙන් පොත්ගුල් විහාරස්ථානයට නිරන්තරයෙන්ම යමින් නෙමින් අපේ කෙරමිණිය පුරාණ විහාරස්ථානයේහි දායකත්වය උසුලමින් ප්‍රදේශයේ විහෙර විහාරස්ථාන සමග සුහදව මිත්‍රශීලීව කටයුතු කරපු පුණ්‍යවන්ත මහත්මියෙක්. එවැගේම අපිට මතකයි අපේ බෙලිගම්මන පිරිවෙන් පොත්ගුල් විහාරස්ථානයේහි ඒ අභිනවයෙන් ඉදි කරන්නට යෙදුණු ශ්‍රීපාදස්ථානය සකස් කර ගැනීමේදී ඉදි කර ගැනීමේදී එහි මූලාරම්භයට විශේෂ ධන පරිත්‍යාගයන් සිද්ධ කරපු පින්වතුන් අතර එක තාත්තා කෙනෙක් තමයි මේ අභාවයට පත්තුණු රංජිත් පියතුමන්. ඒ වාගේම අපේ විහාරස්ථානයේහි විශේෂ විදුලි ආලෝක පූජාවක් සඳහා උතුම් බෝධීන් වහන්සේටත් එවාගෙම සීමා මාලකයටත් කෙනමේ ස්ථාන දෙක චෛත්‍ය රාජාන් වහන්සේ ප්‍රධාන කොටගෙන විශේෂ විදුලි වැටවල් සකස් කරලා සුවිශේෂී විදුලි ආලෝක පද්ධතියක් සකස් කරන්නටත් සුවිශේෂී ධන පරිත්‍යාගයක් සිද්ධ කරපු තාත්තා කෙනෙක් හැටියට අභාවයට පත්තුණු මේ දරුවන්ගේ පියතුමන් සඳහන් කරන්න පුළුවන්. ඒ වාගේම ඉන් අනතුරුව වර්තමානයේදී එතුමා අභාවයට පත් වෙලා පුරා වසර 4ක් සම්පූර්ණත්වයට පත්වීම නිමිති කරගෙන අපේ ගිලන් විවේක බෞද්ධ රෝහලේ ගිලන් ස්වාමින් වහන්සේලාට
දානීය වැළඳීමට සකස් කරගෙන ඉදි කරගෙන යන ඒ ප්‍රධාන දානශාලාව සකස් කරගන්නත් මේ දියණියන් පුතුණුවන් තමන්ගේ සෙනෙහබර මෑණියන් වහන්සේටත් ආශිර්වාද කරමින්ම සුවසේසේ ධන පරිත්‍යාගයක් ඒ කාරණා සඳහා පූජා කරන්නට යෙදුණා. ඒ වගේම අපේ පිරිවෙන් විහාරස්ථානයට වසරක් වසරක් පාසා විශාල ස්වාමින් වහන්සේලා ප්‍රමාණයකට අවශ්‍ය කරන ආකාරයට වියලි සලාක දානමය පූජාවන් පවත්වමින් අෂ්ට පරිස්කාරාදිය පූජා පවත්වමින් බෝධි පූජාමය පින්කම් රාශියක් පවත්වමින් පින් දහම් කරපු සහ කරන පින්වන්ත පිරිසක් හැටියට ඔබව හඳුන්වා දෙන්න පුළුවන්. මේ කාරණා ටික මා මතක් කරන්නට යෙදුනේ අභාවයට පත්තුණු තාත්තා කොහේ හරි තැනක ඉඳගෙන මේ පින අද දවසේදී අනුමෝදන් වේ. අද ලෝකයක් ධර්මයේ ශ්‍රවණය කරන දවසක්. ඔබත් එක්ක එකතු වෙලා අම්මත් එක්ක එකතු වෙලා ලෝකෙ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන නරඹන විශාල පිරිසක් ස්වාමි පුරුෂයාණන්ට සෙනෙහබර පියතුමන්ට බුදුන් දැක නිවන් දකින්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරාවි. පින්වත්නි මේ ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේ මේ ධර්මානුශාසනාවට මාතෘකාව හැටියට තබාගත් ගාථා රත්නය ඔබ නිතර නිතර හොඳට ශ්‍රවණය කරලා තියෙන ගාථා රත්නයක්. මේ ගාථාවේ සරලම තේරුම තමයි නහි වේරේන වේරාණී සම්මන් තේද කුදාචනම්. කවම කවදාකවත් වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. වෛර කරන පුද්ගලයාට වෛර නොකිරීමෙන් හටගත් වෛරය අපිට නැති කරගන්න පුළුවන්. ඒ තමයි මේ ගාථා රත්නේ සරලම තේරුම. එතකොට වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. අවෛරයෙන්ම තමයි වෛරය සංසිඳෙන්නේ. ඒ තමයි තථාගත දේශනාව. මේ ගාථා රත්නිය තියෙන්නේ බෞද්ධයාගේ අත්පොත හැටියට සැලකෙන ධම්මපදේ. පින්වත්නි මේට ආවේනික වූ අතීතයේ බොහොම ලස්සන කතාවක් තියෙනවා. දඹදිව ඉන්දියාවේ තියෙනවන්නේ විශාල වනාන්තරයක් කැලෑවක් හිමාල වනය කියලා. මෙන්න මේ හිමාල වනයේ තිබුණා ලොකු විශාල කොළොංගසක්. දවසක් වලහෙක් ආහාර හොයාගෙන මේ හිමාල වනයේ සැරිසරමින් යනකොට විශාල විදිහට අතුපතර විහිදුණු මේ කොළොංගහ මුණ ගැහුණා. ඒ වෙලාවේදී මේ වලස කල්පනා කරා චූටි වෙලාවක් මම මේ කොළොංගහ යට විවේකයෙන් ඉන්න ඕනි, විඩා හරින්න ඕනි කියලා. කොළොංගහට හොඳ හේතුවක් එහෙම දාලා මේ වලහ නිදාගත්තා. ටික වෙලාවක් යනකොට මේ කොළොංගහේ තිබුණා දිරලා ගියපු අතු කෑල්ල. අර දිරලා ගියපු අතු කෑල්ල වැටුනේ වලහගේ ඇඟට. වලහට හොඳටම තරහ ගියා. වලහ හිතුවා මේක අනිවාර්යම කරේ මාත් එක්ක තියෙන තරහකට. මේ ගහ මාත් එක්ක තරහක් තියෙනවා. එහෙමත් නැත්නම් මේ ගහේ ඉන්නවා දේවතාවෙක්. ඒ දේවතාව මම මේ ගහට හේතුවක් දාලා සුවසේ නිදා ගන්නවට තරහට මේ අත්තකින් මට ගැහුවා. ඔන්න දැන් බලන්න වැරදි දෘෂ්ටියක් වලහා අල්ලගත්තා. අර කොළොංගහත් එක්ක කොළොංගහේ හිටපු දේවතාවත් එක්ක වෛරයක් ඇති කරගත්තා. ඇත්තටම සිදුවීම මොකද්ද? කොළොංගහේ අත්තක් දිරලා තිබුණා. දිරපු අත්ත කරුමෙකටම වගේ වලහගේ ඇඟට වැටුණා.
वलह सत्य तेरुंग ने वलह कल्पना कर सत्तु कोच्चर न मे कोलोंग हट निधि आगान मे डिपु अत ये किसीम सत्य अंगट वेटी ने मगे अंगट में वेटुने मे गह मातेक्कतीन तरह ये विधियट इतला उन्हें वेरदि दृष्टिया कैरगन वलह कल्पना करनवा मम हुंद वेडक करना मे मुलु गहम मम विनाश करना කියලා ඔන්න ගහත් එක්ක වෛරයක් ඇති කරගත්ත මේ වලහ කල්පනා කරන කොහොමද මම මේ ගහ විනාශ කරන්නේ කොහොම හරි කපල විනාශ කරන්න ඕනේ මට ඇති කරපු මේ කරදරයට මට ඇති කරපු මේ භයානක උවදුරට අනතුරට මම මේ ගහෙන් පලි ගන්නවා ඒ පලි ගන්නේ කොහොමද මුළු ගහම විනාශ කරනවා इधन दें मिहिम हितागन वैरिया एतिकरगन गहत्तिक वलह कलेवे सरी सरमिंग इन्न विलाविदी वलहट मुनगहेनवा एक्तरा वडुवेक रिय वडुवेक किलकियान्ने रिय वडुवा किलकियान्ने मे करत्तवलट लीवलिंग रोध सकस्करला विकुनन होंद दक्ष वडु सिल्पी मे कलेवे मे वलह सरीसरागने यानकोट उन्न मुनगहुना मे रियवाडुआ इति मे रियवाडुआ मुनगहुना वलह केनवा ओब कोहेद मे यान्नी एवलाद वडुआ मताक्करन वडुशिल्पिया मताक्करनवा अने वलहो मम मे खरत्त रोदेकट गेलपेन होंद लीयक होयागन गहक होयागन यानवा वलह कल्पना करा मगे अंगट दर दिरला गीपु अत्ता खड़ला दाला माता अनतुरा करन्द हदपु गहा विनाश करन्द होंदम विलाव में अरे रिये वाडू वाट कियनवा वे खारात्त रोध वाट गेलपेन होंदम साके थामाई कोलों साके कोलों गहा कोलों गहे ली हरि गानकमाई कोलों ली यक देम्मोत कोलों ली ये मिस्र वेच्ची होंद रोध याक सकस करोतन ए खरात्ते होंद मिलकट विकुनांड पुलुवा ए रोधे लेसिंग विनास वेन्निने ए विलावेदि वडु सिल्पिया हनवा अपिट कोहेंदे इतिंग वलहो होंद शक्तिमत ली ये किं युत्त कोलों गस्ती एन्ने इतिंग में एहेम गहाक तिबुनोत अपिट गोडाक वाटिनवा कियला अरे रिय वडुवा किव्वट पस्से वलह की मम पेन्ना हुद गहाक्तन अतुपतर हुदट विहिदुन रूक्ष गहाक कीपेकट मोद दागन पुलवांकिल किट पे अर कोलों गहा वलह गिहिला रिय वडुवट पेन्न रिय वडुवा पुरोवाल ईट अदाल पिहि आम पन्न उपकरण कोम एरगिन तमय मे वनांत्रे एविदिमिंग हिटी कोलोंगह गावट गिहिल्ला कोलोंगह कपंड पोरव तीयन कोटम एक पार्ट में कोलोंगहट अधिगृहित रुक्ष देवतावाट बब दरुना रुक्ष देवताव कल्पना करनवा मे रियवडुव ऐ मगे मे गह कपंड हदन्ने मे गह कपंड खाउद पेन्नुवे तुरतुरु विमसन कोट ओन्नर रुक्ष देवतावाट पेनवा मे गह यट दव सुलु मोहतक सुवसे निदागनि इन्न वेलावेदी स्वाभाविक वापु विपतकिं सुलंगकिं दिरला गियपु अत्तक अर वलहगे अंगट वेटुनट पास्से एक हरियट मम करा वगे देवताव करा वगे गह हितला करा वगे हितला गहत एक्क मात एक्क पलिगन्न अदहसिं युदागत्तु उपक्रमयक् मेक कियला अर वृक्ष देवतावाट अवबोध वुना දැන් රුක්ෂ දේවතාව කල්පනා කරනවා උඹ මට මෙහෙම විනාශයක් කරනවා නම් මගේ වාසස්ථානයේ මේ විදියට විනාශ කරනවා නම් මමත් උඹත් උඹෙන් පලිගන්නවා අන්න බලන්න දැන් තථාගත බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අපිට යම් හතුරෙක් ඇති වුනොත් අපිට වෛරක්කාරයෙක් ඇති වුනොත් අපි අපේ හතුරත් එක්ක නිතර නිතර ගැටෙන්න ගියොත් අපි ඒ වෛරක්කාරයාට නිතර නිතර වෛර කරන්න ගියොත්
වෛර කිරීමෙන් මොකද වෙන්නේ? දෙදෙනාගේම විනාශය සිද්ධ වෙනවා. දෙදෙනාගේම විනාශය. එක්කෙනෙක් පමණක් නෙවෙයි. ඒ නිසා බුදුහාඳුරු දේශනා කරන්නේ මේ තමන්ට ඉන්න සතුරක් දිනන්න ඕන නම් තමන්ට ඉන්න වෛරක්කාරයාගේ වෛරේ නැති කරන්න ඕන නම් හොඳම ක්‍රමය තමයි එක්කෙනෙක් වෛර නොකර සිටීම. එක්කෙනෙක් හරි ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. සමහර මිනිස්සු කරන දේවල් වලට අපිට ඇත්තටම ඉවසන්න බෑ. නමුත් ප්‍රසිද්ධ කියමනක් තියෙනවනේ ඉවසීමෙන් කවදා හරි දවසක සැනසීමක් තියෙනවනේ කියලා. සමහර අය කියන්නේ අනේ හාඳුනේ මම දැන් දෙපාරක් නෙවෙයි තුන් වතාවක් නෙවෙයි දහ වතාවක් ඉවසලා බැරිම තැනයි පොරව අරගෙන මේ මිනිහාගේ බෙල්ලට කොටලා දැම්මේ. එතකොට බලන්න ඉවසන්න ඕනම තැන ඉවසලා නැහැ. අර පොරව උස්සලා අර මිනිස්සයාගේ බෙල්ලට කොටන වෙලාවෙත් පොඩ්ඩක් හරි තමන් මොලේ කල්පනා කරලා බුද්ධිමත් වෙලා ඉවසුවා නම් හිර ගෙවල් වල ළඟින් දෙවෙන්නේ නැහැ. ඊළඟ භවවල අවීච මහා නරකාදී පැසෙන්න වෙන්නේ නැහැ. ඉවසිය යුතු තැන ඉවසුවා නම්. එතකොට බලන්න දහ වතාවක් ඉවසපු එකේ වැඩක් තියෙනවද? 11 වෙනි වතාවේ තව මිනිස්සෙක්ගේ බෙල්ල කැපුවා නම් අර දහ වතාවම ඉවසපු එක වැඩක් නැහැ. ඒ නිසා ඉවසීමෙන්ම තමයි සැනසීම ලැබෙන්නේ. නමුත් පින්වත්නි අර දේවතාව කල්පනා කරනවා නැහැ මම කොහොම හරි මමත් උපක්‍රමයක් පාවිච්චි කරලා වලහ මරලා දානවා. අර වඩු ශිල්පියාට මතක් කරනවා ඔබට කවුද මේ ගහ විනාශ කරන්න මඟ පෙන්වුවේ? ඒ වෙලාවේදී කියනවා මේ වලහ කැලෑවෙම ඉන්න මම ඔබට යෝජනාවක් කරන්නම්. මේ ගහ කපලා ගන්න. හැබැයි මේ කොළොන් ගහේ ලීයෙන් රෝදයක් හදලා ඒ රෝදය ඔබට වෙලන්න පුළුවන් නම් වලහක්ගේ මසින් ඒ රෝදය පුදුම විදිහට ශක්තිමත්. ඒ රෝදයට අවුරුදු ගාණක් යනකම් හානියක් වෙන්නේ නැහැ. අනතුරක් වෙන්නේ නැහැ. ඔබ ගොඩක් වියදම් කරලා මහන්සි වෙලා මේ වනාන්තරයේ ඇවිදගෙන ඇවිල්ලා ඇවිල්ලා වෙලා මේ ගහ කපාගෙන යන එකේ අර්ථයක් තියෙන්න එපැයි. වටිනාකමක් තියෙන්න එපැයි. ඒ හින්දා අමාරුවෙන් හරි කමන්නේ ඔබට පුළුවන් නම් මේ ගහ කපාගෙන මේකෙන් රෝදයක් හදලා ඒ හදපු රෝදය වලහක්ගේ නැත්නම් වලසෙක්ගේ මස් වලින් හොඳට මේක වෙලන්න පුළුවන් නම් ඔබට හොඳ කරත්ත රෝදයක් හදා ගන්න පුළුවන්. අර රිය වඩුවත් කල්පනා කරා ඇත්ත තමයි. අද මගේ ජීවිතේ වාසනාවන්තම දවස. අද මගේ ජීවිතේ වටිනාම දවසක්. පින්වන්ත දවසක්. මේ මිනිස්සයත් කියන කාරණාව ඇත්ත තමයි. අර මිනිස්සු වෙස්ෙන් ආවේ වෙන කවුරුවත් නෙවෙයි. කොළොන් ගහට අධිග්‍රහිත දේවතාවා. මිනිස්සු වෙස්ෙන් ඇවිල්ලා තමයි අර කතාව කිව්වේ. ඒ වෙලාවේදී මේ වඩු ශිල්පයා වනාන්තරේ නැවත නැවත ගමන් කරමින් හොයනවා තමන්ට මේ කොළොන් ගහ පෙන්නපු අර වලහ. ඔන්න කැලෑවේදී අර වලහ පෙනුණා. වලහ ගාවට ගිහිල්ලා අහනවා අර වඩු ශිල්පයා, අනේ වලහෝ, අර ගහ කොළොන් ගහ මම තියෙන තැන දැක්කා. ඒ වුණාට ඒ ගහ මහ විශාලයි, රූක්ෂයි. ඒ ගහ මට කපන්න තේරෙන්නේ. කපන හැටි කියලා දෙන්න බැයිද කියලා ඇහුවා. වලහ කිව්වා, හරි හරි මම එන්නම්. දැන් වලහටත් ඕනේ මොකද? කොහොම හරි අර කොළොන් ගහ විනාශ කරලා දාන්න. කිසිම කෙනෙක් කිසිම සතෙක්ගේ ඇඟට අත්තක් නොවැටි මගේ ඇඟටම අත්ත දාපු මේ කොළොන් ගහ මම විනාශ කරනවාමයි බද්ද වෛරය තිබුණා. බලන්නකො වෛරයේක ස්වභාවය, ක්‍රෝධයේක ස්වභාවය බලන්න කොච්චර දරුණුද කියලා බලන්න. ඒ සමහර ක්‍රෝධ තියෙනවා තව කෙනෙකුට වෛර කිරීමෙන් තමන් පමණක් විනාශ වෙනවා. වෛරය කියන කාරණාව, ක්‍රෝධය කියන කාරණාව ඊට වඩා එහාට අපිට විපත් ඇති කරනවා. වෛරය බද්ධ වෛරයක් බවට පත් වුණාම පින්වත්නි අනාදිමත් කාලයක ඉඳලා සංසාරේ අපි
හැමදාම වෛරයෙන් වෛරය විනාශ වෙනවා. ඒ තමයි වෛරයේ තියෙන භයානකකම. වෛර කරන පුද්ගලයා මේ මරණයෙන් පස්සේ ආපෝ ගිහිල්ලා වෙලා අවීචී ඉපදිලා එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකේ ඉපදිලා තමන්ට වෛර කරපු පුද්ගලයාත් එක්ක ආපෝ අනතුරක පැටලෙනවා. ඒ ආත්මයෙන් මිදිලා ඉවර වෙලා ආපෝ මැරිලා ගිහිල්ලා තව ආත්ම භාවයකදීම ඒ පුද්ගලයාට ආපෝ වෛර කරමින් ඒ පුද්ගලයායි තමනුයි විනාශ වෙනවා. වෛරයේ ස්වභාවය එහෙමයි. එක ආත්ම භාවයකින් ඉවර වෙන දෙයක් නෙවෙයි. අවසානයේට වලහ එනවා. වලහ ඇවිල්ලා අර රිය වඩුවට කියනවා මෙන්න මේ තැන් වලින් කපන්න කියලා කිව්ව කොළොංගහ. ඒ කපනකොට ඔන්න මේ කොළොංගහ විනාශ කරලා ඔබේ අරමුණ සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා කිව්ව. එහෙම කියමින් කොළොංගහේ කපන්න ඕන තැන් ටික පෙන්නනවත් එක්කම අර රිය වඩුව මොකද කරේ? එයා ගාව තිබුණු කෙටීරිය අරගෙන එක පාරටම වලහගේ බෙල්ලට කොටලා එතනම වලහ මරලා දැම්මා. අවසානයේට කොළොංගහත් කැපුවා. දේවතාවාට නැති වෙනවා තමන්ගේ වාසස්ථානය. මේකෙන් අපට පැහැදිලි වෙනවා කරන ලද වෛරය නිසා අවසානයේදී වලහත් විනාශයට පත් වුණා. අවසානයේ දේවතාවාට තිබුණු සොඳුරු කොළොංගහ නැමැති වාසස්ථානයත් තමන්ට අහිමි වෙලා ගියා. එනිසා පින්වත්නි, නහි වේරේන වේරානේ සම්මන්තිද කුදාචනම්. කවදාකවත් වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ, අවෛරයෙන්මයි වෛරය සංසිඳවන්න පුළුවන් වෙන්නේ. එනිසා මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාමත් මේ පුංචි කාලය තුළ ජීවත් වෙන පුංචි කාල පරාසය තුළ අනුන්ට වෛර නොකර මෛත්‍රිය, දයාව, අනුකම්පාව ආදී උදාර ගුණධර්ම පෝෂණය කරමින් ජීවත් වෙමු. එවිට මෙලව ජීවිතයත් සසර ජීවිතයත් උතුම් වූ නිවන් සම්පත්තියෙන් ඔබට සැනසෙල්ලත් ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. මේ උතුම් ධර්මානුශාසනාව ඔබ හැම දෙනාගේම අරමුණු, බලාපොරොත්තු, ඉටුවන ධර්මානුශාසනාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අද මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වය ධර්මෙන් කටයුතු කරන්නේ පින්වන්ත සෝමතිලකා රූපසිංහ මෞතුමිය, පුතුණුවන්, දියණියන් ඇතුළු පවුලේ පුණ්‍යවන්ත පිරිස, විශේෂයෙන්ම වසර 4කට පමණ පෙර අභාවයට පත්වන්නට යෙදුණු විශ්‍රාමලත් විදුහල් පැති පින්වන්ත ඩී.පී. රංජිත් රූපසිංහ පියතුමන් ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, එවාගේම දරුවන්ට රැකවරණය, ආදරය, කරුණාව, මෛත්‍රිය ලබා දෙමින් මේ දරුවන් උස්මහත් කරලා පෝෂණය කරන වාසනාවන්ත මෑණියන් සෝමතිලකා රූපසිංහ මෞතුමියට නිදුක් නිරෝගිමත් භවින් පිරිපුන් සුබ ජන්මදිනයකට ආශිර්වාද කිරීමත් අරමුණු කරගෙන මේ අරමුණු ජයගන්නට ඔබ කරන සියලුවම පින්කම් කුසල් හේතු වාසනාම වේවා කියලත් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. Shabbat shalom.
හොඳයි එහෙමනම් අදත් සුපුරුදු පරිදි මාවනෙල් ගිලන් විවේක බෞද්ධ රෝහල් මධ්‍යස්ථානයේ පිහිටි අප දම්සිසිලි YouTube group වාහිනී නාලිකාව ඔස්සේ දම්සිසිල දායකත්ව ධර්මදේශනා මාලාවෙන් තවත් එක් අධීරමේ ධර්මදේශනාවක් ඔබ වෙත තීරණ කළ දීලා අදට මෙම ධර්මදේශනා වැඩසටහනෙන් සමුගෙන්න යන්නටයි සූදානම් වන්නේ අද දවසේ අපගේ ආරාධනය පිළිගෙන වැඩමවා වදාළ මාවනෙල් ගිලන් විවේක බෞද්ධ රෝහල් මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ දම්සිසිල YouTube group වාහිනී නාලිකාවේ ප්‍රධානී පූජ්‍ය මීගලෑවේ නන්දරතන පෙපොඩි හාමුදුරන් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය අද දවසේ මෙම දායකත්ව ධර්ම දේශනාව මෙලෙස පැවැත්වුවාට සාදු 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 එහෙමනම් වැඩසටහනෙන් සමුගෙන යන්නට මත්තෙන් ගිලන් විවේක බෞද්ධ රෝහල් නිර්මාතෘ සහ දම්සිසිල YouTube group වාහිනී නාලිකාවේ ප්‍රධානී පූජ්‍ය මිගලැවි නන්දරතන අපේ පොඩි හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන අතරම බුද්ධ ශාසනයේ වෙනුවෙන් මහකු සේවයක් ඉටු කළ දේවානම් පියතිස්ස මහරජතුමාණන් ඇතුළු අතීත හිල රජ දරුවන්ටත් රට වෙනුවෙන් දිවිපිදු විරෝධර රණවිරුවන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් අද දින දායකත්ව ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දැක්කු දායක සුපින්වත් ඔබ හැම දිනාටමත් රටවාසී ලෝකවාසී ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කරමින් අදට සමු ගන්නම් ඔබට රටට ලෝකයට තෙරුවන් සරණයි ධම්මං සරණං සමුජ මාතේ කලන මිතුරා දම්සිසිල දායකත්ව ධර්ම දේශනා සඳහා ඔබට දායක විය හැකියි රටවාසී ලෝකවාසී සදහැති ඔබත් ඔබේ දායකත්ව ධර්ම දේශනාව වෙන් කරවා ගන්න විමසීම් 0702268351 0762072573 0335312128342 අපගේ දම්සිසිල YouTube නාලිකාව අදම subscribe කරන්න පින්වත් ඔබට තෙරුවන් සරණයි।